රුමේනියන් භාෂාව සරල සිංහලින්. අයිබන් අද අපි පාඩම ඉගෙන ගන්නේ රුමේනියන් භාෂාව ගැන දැනගත යුතු වැදගත් කරුණු 10ක් ගැන. මම කොහොමත් භාෂාව ගැන හොයනවා. ඒක ඉගෙන ගන්න දේවල් තියෙනවා නම් YouTube එකේවත් බලලා ඒවෙනුත් ඉගෙන ගන්නවා. ඉතින් ඒ බලනකොට මට හම්බෙච්ච වීඩියෝ එකක තිබිච්ච කාරණා 10ක් ගැන තමයි මම මේ කියන්නේ. මට හිතුණා ඒක ඕගොල්ලොත් එක්ක බෙදාගත්තා නම් හොඳයි කියලා. මොකද ඒකෙන් ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන් මෙහි භාෂාව ගැන. මම කලිනුත් කිව්වා මම ප්ලෑන් එකකට තමයි ඔයගලන්ට වීඩියෝස් ටික ගේන්නේ මුල ඉඳලා. දැන් අපි වචන ඉගෙනගෙන යනවා. තව ටික කාලෙකින් අපිට පුළුවන් කොහොමද වාක්‍යයක් ගොඩනගන්නේ කියලා ඒ පාඩම් වලට යන්න. ඉතින් මම අපි දැනට ඉගෙනගත්ත දේවල් සහ ඒවත් එක්ක පොඩ්ඩක් අපිට දැනගන්න ඕනේ වැදගත් කරුණු 10ක් මට හම්බුණා. ඉතින් මම ඒක වීඩියෝ එකකට ගෙනාවා. අපි බලමු මොනවද කියලා. පළවෙනි එක රුමේනියන් අකුරු වෙන්වෙන්ව උච්චාරණය කළ යුතුයි. ඒක වෙන්නේ මෙහෙමයි. ඒ කියන්නේ අපි ඉංග්‍රීෂ් ගත්තොත් ඉංග්‍රීසි භාෂාවේ වචන තියෙනවා, සමහර වචනවල සමහර අකුරු තියෙනවා. ඒවා උච්චාරණය වෙන්නේ නැහැ. ඒක සයිලන්ට්. ඒ කියන්නේ ඒක උච්චාරණය වෙන්නේ නැතුව ඒ වචනේ කියන ඒවා තියෙනවා. නමුත් රුමේනියන් භාෂාව ගත්තාම ඒකේ හැම අකුරක්ම, වචනක තියෙන හැම අකුරක්ම වගේ උච්චාරණය වෙනවා. ඒක තමයි මේකෙන් කියන්නේ. උදාහරණයක් විදිහට මෙතන මම වචනයක් දීලා තියෙනවා. කාන, කාන. මෙතන තියෙන අකුරු හතරක්. මේ අකුරු හතරම මේක කියවෙනවා. ක සී අකුර, අ ක සී, එ අ න එන් ඉ. කාන මේකේ අකුරු හතරම උච්චාරණය කරන්න ඕනේ කියලා තමයි මේකේ කියන්නේ. කාන කියන්නේ ඉංග්‍රීසි වලින් කප් එකට, ඒ කියන්නේ කෝපෙට. රයිට්. එතකොට දෙවෙනි එක අපි බලමු. වචන උච්චාරණය හා ශබ්ද ඉතාලි භාෂාවට බෙහෙවින් සමානයි කියලා කියනවා. ඒ කියන්නේ ඉතාලි භාෂාවේ තියෙන වචන ගොඩක් වෙලාවට රුමේනියන් වලින් සමානත්වයක් තියෙනවා කියලා තමයි මේක කියන්නේ. උදාහරණයක් විදිහට අපි අරගමු මේ වචනේ. අමික්, අමික්. මේක රුමේනියන් වචනයක්. ඒ කියන්නේ ෆ්‍රෙන්ඩ්, එහෙම නැත්නම් යාළුව කියන එකට. ඉතාලියන් භාෂාවේ, ඉතාලි භාෂාවේ ෆ්‍රෙන්ඩ් කියන්නේ අමිකෝ, අමිකෝ කියලා. රයිට්. ඒකයි මේක කියන්නේ ඒ ළඟ යන වචන තියෙනවා කියලා. මෙහිට අමතරව මට ඇහිලා තියෙනවා සහ කතා කරනකොට ගොඩක් කියදෙවෙන දේවල් තියෙනවා. අපි සිංහල භාෂාවෙත් පාවිච්චි කරන සමහර වචන ඒක මෙහෙත් පාවිච්චි වෙනවා. උච්චාරණය පොඩ්ඩක් වෙනස් වුණාට තේරුම එකම වගේ යනේවා තියෙනවා. ඒක ඒ කියන්නේ ඒගොල්ලෝ පර්පස්ලි, කියන්නේ මට ඒක කියන්න බෑ සිංහල භාෂාවෙන් මෙහෙට ආවා කියලා කියන්න බෑ. එහෙම නැත්නම් මෙහෙ භාෂාවකින් ලංකාවට ගියා කියලා කියන්න බෑ. කොහොම හරි ඒක සමානයි, සමාන වෙලා තියෙනවා. ඒකේ තේරුම උච්චාරණය පොඩ්ඩක් එහෙ මෙහෙ ගියත් අපිට ඒක ලේසි. මොකද ඒ වචනම අපි දන්න නිසා. මම උදාහරණයක් විදිහට කියන්නම්. අපි හිතමු පන්සල ළඟ තියෙනවා ඉස්කෝලයක්. එතකොට ඒ ළඟ, එහෙම නැත්නම් නිය කියන එක අපි සිංහල භාෂාවෙන් කියන්නේ ළඟ කියලා. මේගොල්ලෝ නිය කියන එකට රුමේනියන් භාෂාවෙන් කියන්නේ ළඟ, ළඟ. ඉතින් අර පොඩ්ඩක් උච්චාරණය වෙනස්. නමුත් එකම අර්ථය තියෙන්නේ. ළඟ කියන එකම තමයි ළඟ කියලා කියන්නේ රුමේනියන් භාෂාවෙන්. ඒ වගේ වචන තියෙනවා සිංහල භාෂාවට, සිංහල භාෂාව අපි පාවිච්චි කරන වචනවලට ළඟින් යන වචන. මම ඒකට වෙනම වීඩියෝ එකක් ගේන්නම්. මම හොයාගත්ත වචන මොනවද, මෙහි පාවිච්චි කරන්නේ මොන වගේ වචනද කියලා. ඒ වගේම මං හිතන්නේ හින්දි භාෂාවෙත් ඒ වගේ තියෙනවා වචන මට හම්බ වෙලා තියෙනවා. ඉතින් මම ඒව ගැන වෙනම වීඩියෝ එකක් ගේන්නම්. මෙතන කියලා තියෙන්නේ උච්චාරණ හා ශබ්ද ඉතාලි භාෂාවට ගොඩක් සමානයි කියලා. රයිට්.
එකෙන් අපි මේ භාෂාව ඉගෙන ගත්තොත් ඉතාලි ඉගෙන ගන්නත් ලේසි කියන එක තමයි මේකෙන් නොකිය කියන්නේ රයිට් ඊළඟට 3 අකුරු උච්චාරණය සෑම තැනකදීම බොහෝ විට හෝඩිය ඉගෙනගත් ආකාරයටම යෙදේ ඒ කියන්නේ අපි හෝඩිය ඉගෙන ගත්තානේ මෙහි රුමේනියන් හෝඩිය ඉගෙන ගත්තා ඒකේ මම ඔයගලන්ට වචන අකුරු කොහොමද උච්චාරණය කරන්න කියලා උදාහරණත් එක්ක මම කියලා දීලා තියෙනවා ඒකේ කියලා දුන්න විදිහටම තමයි වචනයක් කියනකොට ඒ වචනේ ඒ තියෙන අකුරු උච්චාරණය වෙන්නේ ඒකයි මේකෙන් කියන්නේ මම ඒකයි මුලදීම ඔයගලන්ට හෝඩිය කියලා දුන්නේ එතකොට ඔයගලන්ට ලේසි මොකක් හරි වචනයක් දැක්කම මේක මෙහි භාෂාවෙන් කොහොමද උච්චාරණය කරගන්න කියලා ඔයගලන්ට ඒක දැනගන්න ලේසි වෙන්න තමයි මම හෝඩිය මුලින්ම කරේ රයිට් අපි උදාහරණයක් ගමු බගාජ් බගාජ් මේකේ b අකුර බගාජ් b කියන එකම තමයි මෙතන zbat zbat b කියන එක මෙතනත් b ම තමයි ශබ්ද වෙන්නේ බගාජ් කියලා කියන්නේ රුමේනියන් වලින් බගාජ් කියන්නේ ලගේජ් වලට ඒ කියන්නේ අපි ඔය රට යනකොට අපි එහෙම බෑග් එකක් අරන් යන්නේ ඒක ලගේජ් කියලා කියන්නේ ඒකට තමයි බගාජ් කියලා කියන්නේ රුමේනියන් වලින් zbat zbat ඒ කියන්නේ struggle අරගල අරගලයට කියන්නේ ස්ට්‍රගල් එහෙම නැත්නම් රුමේනියන් වලින් කියන්නේ ස්බර්ත් කියලා රයිට් ඊළඟට හතරවෙනි කාරණේට අපි යන් විදේශිකයන්ට බොහෝ විට උච්චාරණය කිරීමට අපහසු ස්වර අ සහ ඊ අ සහ ඊ මෙන්න මේ මෙතන ඊ කියන එක අය එකෙන් එනවා ඒ එකෙන් එනවා මේ දෙකම උච්චාරණය වෙන්නේ ඊ කියලා ඒක පොඩ්ඩක් පිටරට කට්ටියට ටිකක් අමාරුයි කියලා තමයි කියන්නේ. ඉතින් ඒක වෙන්න පුළුවන් මොකද මේ වගේ අකුරු පාවිච්චි කරන්නේ නැති හින්දා සමහර කෙනෙක් ඉංග්‍රීසි කට්ටි එහෙම පාවිච්චි කරන්නේ නැති හින්දා වෙන්නේ නැති. ඉතින් ඒකට මම මෙතන උදාහරණ තුනක් දීලා තිනවා. පළවෙනි එක ලන්තේර්න ලන්තේර්න මෙතන මේ අකුර න න කියනකොට න අ න ලන්තේර්න ලන්තේර්න කියන්නේ ෆ්ලෑෂ් ලයිට් එකට මම කලින් ඕගලන්ට කිව්වා මෙන්න මෙතන ඉතාලි භාෂාව කියලා ඒකෙදි ලංකාවේ භාෂාවටත් පොඩ්ඩක් සමානයි කියලා කිව්වා ඕගලන්ට මේක ලන්තේර්න කියන්නේ ෆ්ලෑෂ් ලයිට් එක ඒ වුණාට ලංකාවේ වචනයක් තියෙනවා ලන්තෑරුම කියලා ඉතින් ඕගලන්ට ඒක පොඩක් මතක තියාගත්තොත් ඕගලන්ට ලයිට් එකක් ෆ්ලෑෂ් ලයිට් එකක් ඉතින් අර ඒ දිග නිකන් ලයිට් එකක් නෙමෙයි ලන්තෑරුමක් කියන්නේ ලයිට් එකක් නෙමෙයි නමුත් එකම වගේ නිසා ඕගලන්ට පොඩ්ඩක් මතක තියාගන්න පුළුවන් ඒ උදාහරණයටත් මේක ගන්න පුළුවන් ලන්තේර්න කියන්නේ ෆ්ලෑෂ් ලයිට් රයිට් ඊළඟට මේ අය අකුර උඩට පහලයක් දාතින ඊ කියලා කියන්නේ මේක මේ වචනේ ප්‍රොනවුන්ස් කරන්නේ ඉන්චපුත් ඉන්චපුත් ඒ කියන්නේ බිගිනින් ආරම්භය කියන එක රයිට් ඊළඟට මෙතන ඒ අකුර මෙතන තියෙනවා ඒ අකුරු දෙකක් එකක් ඇවිල්ලා ඊ අනිත් අකුර අ ම න ම න මේ කියන්නේ හෑන්ඩ් අතට අතර තමයි ම න කියලා කියන්නේ රයිට් එතකොට හතරවෙනි එකත් හරි අපි යමු පස්වෙනි උදාහරණයට තිබෙන ස්ථානය අනුව උච්චාරණය වන ආකාරය වෙනස් වන එකම ස්වර අක්ෂරය අයි ඒ කියන්නේ ස්වර අක්ෂරය කියන්නේ වවල්ස් ඔයගොල්ලෝ දන්නවා ඉංග්ලිෂ් හෝඩිය නම් A E I O U කියන්නේ වවල්ස් ඉතින් මේකේ අයි අකුර රුමේනියන් හෝඩියේ අයි අකුර තියෙන තැන අනුව මෙතන දැන් අපි මම උදාහරණ තුනක් දීලා තියෙනවා මෙතන අයි තියෙනවා මෙතන අගට තියෙනවා අයි මෙතනයි මෙතනයි කියලා තියෙනවා මේ තියෙන තැන අනුව මේකේ වචන උච්චාරණය ඒ කියන්නේ අකුර උච්චාරණය වෙන විදිහ වෙනස් වෙන එකම අක්ෂරය තමයිලු අයි කියන්නේ අපි ඒක බලමු පළවෙනි එක ඉන්සුල 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 කියලා කියන්නේ අයිලන්ඩ් වලට ඒතකොට මේකේ ඊ කියන එක තමයි අයි එක ඉස්සරහට එනකොට අපිට මේ වචනේ වචනේ මේ අකුරු උච්චාරණය වෙන්නේ ඊ කියලා රයිට් මෙතන තියෙන්නේ පැන්තොෆ් පැන්තොෆ් මෙතන F I වුණාම ෆී සාමාන්‍ය අපිට හිතන්න පුළුවන් ෆී කියලා
ඒුණාට මේක කතා කරනකොට ගොඩක් වෙලාවට කියන්නේ pantof pantof එතකොට මෙතන පොඩක් වෙනස් වෙලා තියෙනවා ඒ උච්චාරණය වෙන විදිහ මෙතන pantof කියලා කියන්නේ shoes වලට ඊළඟ මෙතන තියෙනවා centimetri 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 කියලා කියන්නේ centimeters වලට එතකොට මෙතන ඔයගලන්ට පේනවා ti t කියන්නේ ter කියලා ශබ්ද වෙන්නේ I වුණාම t වෙලා තිනවා මෙතන ri metri 3 කියන එක මෙතන වෙලා තිනවා එතකොට ඒකත් පොඩක් වෙනස් වෙලා තිනවා උච්චාරණය වෙන විදිහ ඉතින් මේ ඒ තුනට ඒ උච්චාරණ වෙනස් වෙන විදිහට තමයි මෙතන මේ වචන තුන මම ඔයගලන්ට දීලා තිනේ right ඊළඟට අපි යමු 6 වෙනි කාරණයට 6 වෙනි කාරණේ තිනවා r අක්ෂරය උච්චාරණය වෙන ආකාරය r අකුර ගොඩක් වෙලාවට මේගොල්ලෝ ටිකක් r r කියන්නේ හොඳට අර r එක ඩබල් ත්‍රිබල් වෙලා හෙන්න තමයි උච්චාරණය කරන්නේ මෙතන කියන්නේ උදාහරණයකට මම දීලා දෙන වචනයක් මෙතන රන්දුරි 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 කියලා තමයි මෙතන කියන්නේ ඒතොර r අකුර පොඩ්ඩක් r කියලා පොඩ්ඩක් උච්චාරණය වෙන්න ඕනේ ඒකයි මේ 6 වෙනි කාරණාවෙන් දීලා තියෙන්නේ රන්දුර් කියලා කියන්නේ රෝස් වලට කියන්නේ පේලි රයිට් අපි යමු ඊළඟට 7 වෙනි කාරණේ රයිට් k q සහ w සහ y k q w සහ y අක්ෂරය දෙන්නේ රුමේනියාවෙන් පිට වචන වලට පමණක් ඒ කියන්නේ රුමේනියාවට ආවේනික වචන වලට k q w සහ y කියන අක්ෂරය දෙන්නේ නැහැලු ඒවා පිට රටින් ආපු වචන තියෙනවනේ දැන් ලංකාවේ තියෙනවනේ ඕන තරම් සිංහල වචන ඒවා පිට රටින් ආපු සිංහල වචන නෙමෙයි ඒ වගේ රුමේනියාවට පිටින් ආපු වචන තියෙනවා පිට රටවල් වලින් ඒවට තමයි මේ k q w සහ y කියන අක්ෂරය දෙන්නේ ඒකෙත් w සහ y කියන අක්ෂර උච්චාරණය වෙන්නේ ඒ ආපු රටේ උච්චාරණය වෙන විදිහටම තමයි කියලා තමයි මේ කාරණාවේ කියන්නේ මේක චුට්ටක් මතක තියාගන්න එතකොට මම මේකට උදාහරණ දෙකක් දීලා තිනවා එකක් ඇවිල්ලා දර්විනියන දර්විනියාන දර්විනියාන කියලා මෙතන තියෙනවා මෙතන මේ w අකුර ඒ විදිහටම තමයි උච්චාරණය වෙන්නේ මේ දර්විනියාන කියලා කියන්නේ ඒගොල්ලෝ මිනිස්සු කොට්ටාශය කියන්නේ මට ඒක කියන්න තේරෙන්නේ නැහැ කොහොමද කියලා දර්විනියන් වරු කියලා ඉන්නව කට්ටියක් ඒගොල්ලන් තමයි මේ දර්විනියන් නු කියලා කියන්නේ රයිට් ඊළඟට යන්කේව් යන්කේව් ඒ කියන්නේ යැන්කි කියලා ඔය යැන්කි කියලා වචනයක් තියෙනවා ඒ යැන්කි කියන වචනෙන් තමයි මේ යන්කේව් කියලා ඇවිල්ලා තින්නේ ඒකයි මේ යන් යන්කේව් කියලා මෙතන ප්‍රොනවුන්ස් වෙන්නේ රයිට් ඊළඟට 8 වෙනි කාරණාවට අපි යමු ඕ අක්ෂරෙන් අවසන් වන රුමේනියන් වචන පවතින්නේ ඉතා සුළු ප්‍රමාණයක්. ඒ කියන්නේ ඕ අකුරෙන් ඉවර වෙන වචන ගොඩක් නැහැ මෙහි තියෙන්නේ පොඩ්ඩයි කියලා තමයි මේ කියන්නේ. මේකට මම උදාහරණ තුනක් දීලා තිනවා. එකක් ඇවිල්ලා ආකොලෝ. ආකොලෝ කියන්නේ දෙය. ඒ කියන්නේ දෙය කියන්නේ අතන කියන එක. සිංහලෙන් කිව්වොත් අතන කියන්නේ ආකොලෝ. රයිට්. ඊළඟට මේක බැලු බැලමට පේනවා මේක අපි දන්නවා මේක ඉංග්‍රීසි වලින් කියනවා නම් මේක ඕඩියෝ කියලා කියන්නේ නමුත් මම ඔයගලන්ට කලින් කිව්වා හැම අකුරක්ම ප්‍රොනවුන්ස් වෙනවා සහ රුමේනියන් භාෂාව ලියන විදිහටම කියන භාෂාවක් කියලා ඒකින් ද මේක ප්‍රොනවුන්ස් වෙන්නේ මේ සම්පූර්ණ වචනේ අපි කියන්නේ ඕඩියෝ 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 කියලා තමයි මේකට කියන්නේ රයිට් ඕඩියෝ කියන්නේ ශබ්ද ඊළඟට වීඩියෝ කියලා තිනවා වීඩියෝ කියලා ඉංග්‍රීසි වලින් කිව්වට මේක රුමේනියන් වලින් කියන්නේ වීඩියෝ වීඩියෝ කියලා තමයි රුමේනියන් වලින් කියන්නේ වීඩියෝ කියන්නේ වීඩියෝම තමයි සිංහල වලින් කිව්වොත් රයිට් මේක ශබ්ද මේක රූප කියලා කියන්න පුළුවන් ඔව් ශබ්ද සහ වීඩියෝ කියන්නේ වීඩියෝ එකට රයිට් ඊළඟට 9 වෙනි කාරණයට යම් ක්‍රියාපදයකින් අවසන් වන ප්‍රශ්නයකදී බොහෝ විට අවසන් අක්ෂරය හෝ දෙක උස්වරයකින් ශබ්ද නැගේ. ඒ කියන්නේ ප්‍රශ්නයක් අහනවා නම් ඒ අහන ප්‍රශ්නේ අවසානට තියෙන්නේ ක්‍රියාපදයක් නම්. එහෙම වෙලාවට ඒ
අවසාන වචනේ අන්තිම අකුර හරි අකුරු දෙක හරි ටිකක් උස්වරයෙන් මේගොල්ලෝ කතා කරනවා කියන එක තමයි කියන්නේ රයිට් ඒකට උදාහරණයක් දීලා තිනවා මෙතන ප්‍රශ්නයක් අහලා තිනවා චේමයි ෆච් චේමයි ෆච් මම මෙතන සිංහලෙන් දාලා තිනවා මෙතන ෆච් කියන්නේ මේක් එහෙම නැත්නම් හවු කියන එක ගන්න පුළුවන් නෑ සෝරි ෆච් කියන්නේ මේක් කියන එක තමයි සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරාම එන්නේ එතකොට චේමයි ෆච් කියලා කියන්නේ How are you කියන එක ඉංග්‍රීසි වලින් මේකේ ෆච් කියන එක පොඩ්ඩක් අල් චයන්න මේකේ පොඩ්ඩක් හයියෙන් මේගොල්ලෝ කියන චේමයි ෆච් චේමයි ෆච් අල් චයන්න පොඩ්ඩක් විතර උස්වරයෙන් කියන එක තමයි මේ කියන්නේ රයිට් මේ අපි තාම වාක්‍ය වලට ගියේ නැති හින්දා මම ලොකුට මේ ගැන කියලා දෙන්න යන්නේ නැහැ මේ චේමයි ෆච් එහෙම නැත්නම් How are you කියන එක අපි ඉගෙන ගන්නකොට මේ කරන නමුත් කවුරුත් අහන්නේ නැහැ චේමයි ෆච් කියලා මෙහි How are you කියන එකට මේගොල්ලෝ අහන්නේ චේ ෆච් කියලා චේ ෆච් කියලා හෙව්වම අපි ඒකට උත්තර දෙන්න ඕනේ ඉතින් ඒක චේමයි ෆච් කියලා මේගොල්ලෝ ගොඩක් වෙලාවට අහන්නේ නැහැ ඉඳලා හිටලා ඇහෙනවා ඒක හරි නමුත් ගොඩක් වෙලාවට යූස් කරන්නේ චේ ෆච් කියලා ඉතින් ඒ ගැන මම ඉස්සරහට කියලා දෙන්නම් වාක්‍ය කොහොමද ඩයලොග්ස් යන්නේ ඒ ගැන දැනට මේක පොඩ්ඩක් තේරුම් ගන්න මේකේ අගට මේ ෆාච් කියලා කියන්නේ මේ කියන එක ඒ කියන්නේ ඒක ක්‍රියාපදයක් ඒ ක්‍රියාපදයක් ආවොත් ඒක පොඩක් උස්වරයකින් කියනවා කියලා තමයි මේකේ කියන්නේ රයිට් ඊළඟට අන්තිම කාරණේ 10 වෙනි කාරණේ පොඩක් ඉන්නවා රයිට් රුමේනියන් භාෂාවෙහි අක්ෂර කියවීමට එකම කාලයක් ගත වේ. ඒ කියන්නේ ඒකට ඉංග්‍රීසි වලින් කියන්නේ syllable timed language කියලා. right මම ඒක ආයි සේව් කරගත්තා. හේතුව මේ සමහර වැරදි දැන් තියෙනවා මම ඒකත් හදලා සේව් කරගන්නවා. එතකොට ලීසි syllable timed language කියලා කියන්නේ මේක ඕනනම් ඕගොල්ලන්ට search කරලා බලන්න පුළුවන් Google එකේ මොකද්ද ඒ කියන්නේ කියලා. ඒ කියන්නේ වචනයක් දුන්නොත් මේ වචනයක් තියෙනවා මේ වචනේ හැම අකුරකටම කතා කරනකොට ඒ කියන්නේ අපි ඒක ප්‍රොනවුන්ස් කරනකොට හැම අකුරක්ම කියවෙන්න ඕනේ කාලය එක කාලයක් එක සමානයි කියන එක තමයි කියන්නේ එක අකුරක් වැඩිපුර කියන්නේ නැහැ එලිකොප්ටර් කියලා කියන්නේ නැහැ මේක ප්‍රොනවුන්ස් වෙන්නේ එලිකොප්ටර් 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 මේක අපිට කියන්න බෑ ඒලිකොප්ටර් කියලා කියන්න බෑ මොකද මේගොල්ලන්ගේ භාෂාවේ වචනවල හැම අකුරකටම තියෙන ප්‍රොනවුන්ස් කර හැම අකුරක්ම ප්‍රොනවුන්ස් කරන්න තියෙන කාලය එකම කාලයක් ඒ විදිහට තමයි ප්‍රොනවුන්ස් වෙන්නේ එලිකොප්ටර් කියලා කියන්නේ හෙලිකොප්ටර් එකට රයිට් ඊළඟට මෙතන තියෙනවා කෂ්කවාල් කෂ්කවාල් මෙතන S අකුරක් තියෙනවා මේ යටකමාවක් තියෙනවා පේනවා ඒක ප්‍රොනවුන්ස් වෙන්නේ කොහොමද කියලා මම ඔයගලන්ට කියලා දීලා තියෙනවා හෝඩිය කියලා දෙනකොට S ස වුණාට S අකුරට යටින් කොමාවක් දැමම ඒක ෂ වෙනවා කෂ්කවාල් කෂ්කවාල් කියන්නේ චීස් වර්ගයක් රයිට් ඊළඟට මෙතන මම චීස් කියලා දීලා තියෙන්නේ මෙතන තියෙනවා මේ අකුර ඌ කියලා කියවෙන්නේ මයිනේ 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 කියලා කියන්නේ tomorrow හෙට හරි අපි අද පාඩමේ ඔක්කොම දේවල් ටික කියලා දුන්නා සහ ඕගොල්ලෝ ඕගොල්ලන්ට ඒක තේරෙන්නේ නැති කියලා මම හිතනවා මේවා ටික මතක තියාගන්න මොකද ඉස්සරහා පාඩම් වලදී ඕගොල්ලන්ට තේරෙයි මම කියලා දුන්න දේවල් මේ මේකේ තියෙන දේවල් මේ විදිහට වෙනව නේද කියලා ඉතින් මේ ඔළුවේ තියාගෙන පාඩම් වලට යන එක ගොඩක් හොඳයි මම චුට්ටක් පාඩම කියලා දෙන විදිහ වෙනස් කරා මේකේ ඕගොල්ලන්ට පේනවා ඇති ෆොන්ට් එක පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා මොකද මට කමෙන්ට් එකක් දාලා තිබ්බා මේකේ අකුරු පොඩ්ඩක් පැහැදිලි මදි කියලා ඒක නිසා මම ෆොන්ට් එක වෙනස් කරා මේ ගැන පොඩ්ඩක් ඔයගලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ කියන්නේ පැහැදිලි මදි නම් මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මම ආයෙ පොඩ්ඩක් වෙනස් කරන්න බලන්නම් ඊට අමතරව මේ තියෙන හැම වචනයක්ම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා රුමේනියන් වචනේ ඊට පස්සේ සිංහලෙන් ඒක කොහොමද ප්‍රොනවුන්ස් වෙන්නේ ඊට පස්සේ ඒකට අදාළ ඉංග්‍රීසි වචනේ මොකද්ද කියලා මම දාලා තියෙනවා
ඉතින් ඒක ඔයගලන්ට ලේසි වෙයි මේකේ පේන්නේ නැති වුණත් ඔයගලන්ට ඕන ඩිස්ක්‍රිප්ෂන් එකකින් බලාගන්න පුළුවන් මට කියන්න තියෙන්නේ ওই ටික තමයි ඉස්සරහට දිගටම මාත් එක්ක ඉන්න මොකද මම වීඩියෝ සීරීස් එක නවත්තන්න නැහැ දිගටම කරනවා එක එක වැඩ වැටෙනවා ඉතින් එතකොට පොඩ්ඩක් පොඩ්ඩක් පරක්කු වෙනවා නමුත් මම දිගටම මේක කරනවා මොකද මේක කරන එකෙන් මම හිතන්නේ ගොඩක් මම ඉගෙන ගන්න එක තමයි කරන්නේ මම ඉගෙන ගන්නවා ඉතින් මේ දේවල් මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන එක තමයි කරන්නේ හරි අපි අදර මේ වීඩියෝ එක නවත්තනවා අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු